හොඳයි ස්වාමීන් වහන්ස. දැන් රෝගී භාවයට පත් වූ අයෙක් වෙනුවෙන් තවදුරටත් අපට ධර්මානුකූලව කළ හැකි පිළිවෙත් මොනවාද ස්වාමීන් වහන්ස? ඒ වෙනුවෙන් ධර්මානුකූලව කරන්න ප්‍රධානම දේ තමයි නෝන බෝධි පූජා. තේනද? සූස බෝධින්නාංශේ නමක් ළඟට ගිහිල්ලා සද්ධාවෙන් ගරුත්වය ඇති කරගෙන බෝධි වන්දනා කරනවා වගේම කෙනෙක් රෝගී භාවයට පත් වෙනවා කියන්නේ යාගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වලයි. එතකොට ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වල නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබෙන්නේ කුමක් නිසාද? ආහාර දානයන් තුලින්. එතකොට ඒ ආහාර දානයන් පූජා කිරීමේදී වැඩිම ආනිසංස ලැබෙන්නේ කාටද? මහා සංඝරත්නයට පූජා කිරීම. ඒ නිසා නිරේතුරුව මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරන්නා වූ දානයන් තුලින් රෝගී අයට ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි වෙනවා. ඒ වගේම බෝධි වන්දනා සහ සීලයේ තුල ශක්තිමත් භාවය, මෛත්‍රියේ තුල ශක්තිමත් භාවය මේවාට කරන්න පුළුවන් හොඳ දේවල්. ඒ වගේම දැන් මට මතකයි වයෝවෘද්ධ පින්වතුන්ලා කීප දෙනෙක්ව මට මුණ ගැහුණු වෙලාවේ ඒ අය කිව්වේ ස්වාමීන් වහන්සේ මේ මට දැන් මතක නැහැ කියලා. අපි හුඟාක් වෙලාවට වයසක අයගෙන් පහුගිය කාලවල වල ඇහුවේ මොකද්ද? එක්ක කොන්දේ අමාරුවක්, එක්ක පපුවේ අමාරුවක්, එක්ක වකුගඩු අමාරුවක් මේ වැනි දේවල්. දැන් මේ වයෝවෘද්ධ භාවයට පත් වෙන හුඟක් අයට මේ අමතක වීමේ රෝගයක් තියෙනවා. ඒගොල්ලන්ට මතක නැහැ ඊයේ කලේ මොකද්ද කියලා මතක නැහැ. අතීතයේ කලේ මොකද්ද කියලා මතක නැහැ. පුතා දුව සමහරලාට සමහර අයට මතකම නැහැ. සමහරට ටිකක් මතකයි. මාත් එක්ක මට මුණ ගැලව ස්වාමීන් වහන්සේ මට මුකුත් මතක හිටින්නේ නැහැ. ඒ මතක හිටින්නේ නැත්තේ ඇයි කියන කාරණේ. එතකොට මේ මතක හිටින්නේ නැහැ කියලා කියන්නේ ධර්මානුකූලව මේ ධර්ම රූප කියන දේවල් මැකිලා යනවා. දැන් කෙනෙක්ගේ වයසට යනකොට ඇහැ දුර්වල වෙනවා වගේම කන දුර්වල වෙනවා වගේම දිවනාසය දුර්වල නම් අන්න මනසත් දුර්වල වෙනවා. මනස දුර්වලා කියනවා මනසේ ගබඩා වෙලා තියෙන ධර්ම රූපයන් මැකිලා යනවා. මැකිලා ගියාට පස්සේ ආයිමත් මේ මතක එන්නේ නැහැ. දරුවා පිළිබඳ මතක එන්නේ නැහැ. එනිසා කෙනෙක්ට නිරයතුරුවම වයෝවෘද භාවයට පත් වෙනකොට ටිකෙන් ටික මතකයේ අමතක වෙලා යනවනම් ඔබ මුලින්ම කරන්න ඕනේ මට අමතක වෙනවායි කියන චිත්තය අයින් කරගන්න. මොකද නිරයතුරුව මතකයේ අමතක වෙන අය ඒ ගැන හිතමින් ගැටෙමින් තව තව අකුසල් රැස් කරගන්න. මොකද එයාට බයයිනේ. දැන් භයානක තැනක් ඒක. අමතකුණ වෙනවා කියන කාරණේ බයයිනේ. තනි වෙනවනේ ලෝකෙ. එතකොට එයා නිරයතුරුව කරන්න ඕනේ මොකද්ද? Tamanta මේ අසනීප තත්වයේ මුල් අවධියේදීම මට අමතක වෙනවා කියන කාරණේ ගැන හිතීටි ගැටි ගැටි ඉන්නේ නැතුව Tamanta අමතක වෙනවායි කියන හිත අමතක කළා දාන්න. ඒ ගැන හිතන්න යන්න එපා. තේරෙනවද? නිරේතුරුව Tamante නෑ මතක තියෙනවායි කියන වඩන්නේ මතකයේ තියෙනවායි කියන කාරණේ වඩමින් ඉස්සරහට යන තේන්න. ඒ ඉස්සරහට යන ගමන් ඒ තමන් මේ මොහොතේ ධර්මයේ තුල ශක්තිමත් වෙන. මොකද අනාගතේ අපි මතකයේ අමතක වුණොත් සමහර විට අපිට පිංකම් කරගන්න මේ තේරුමක් නැහැ. ඒ නිසා තමන් මේ දැනුවත්භාවයට පත් වෙන වෙලාවෙම පුළුවන් තරම් කුසලයේ තුල සීලයේ තුල ධර්මයේ තුල ශක්තිමත් භාවයට පත් වෙන. මොකද අමතක වෙන කෙනාට අතීතයේ කුසල් අතීතයේ පින අමතක වුණොත් වර්තමානයේට අදාළවයි චුස්සිත සකස් වෙන්නේ. මොකද එයාට අතීතේ මුකුත් මතක කරගන්න බැහැ. වර්තමානයේට අදාළවයි චුස්සිත සකස් වෙන්නේ. එයා වර්තමානයේ තුල එයා මිය යන වෙලාවේ වර්තමානයේ සකස් වුණ හිත මොකද්ද? ඊට අදාළවයි ප්‍රසන්දියන්නේ. එනිසා මතකයේ අමතක වෙන දෙමාපියන්ට නිරේතුරුව ධර්මයේ තුල ස්ථානගත කරගල තියන දක්ෂ වෙන්න ඕන. එක පිරිත් ටිකක් අහන්න, එක ධර්මදේශනාවක් අහන්න, එක බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න, නිරේතුරුව වර්තමානයේ තුල පිනේ තියන්න, පින තුල තියන්න. මොකද වර්තමානයේට අදාළවයි චුස්සිත සකස් වෙන්නේ. මොකද අතීතේ මතක දෙන්නේ නැහැ. එනිසා වර්තමානයේ තුල නිරේතුරුව කුසල්සිත ශක්තිමත් කරගන්න. ශක්තිමත් කළ කොයි වෙලාවකවත් Tamanට අමතක වෙනවායි කියන හිත ගැන ගැටෙන්න එපා. ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දකින්නකොට කුසල් පක්ෂය වැඩෙනවා. ඒ වගේම අනාගතේ යන්න තව මේ අමතක වීමේ රෝගයේ සහිත පින්වතුන්ලා වැඩි වෙන්න පුළුවන්. තේන්න. මේ මන දුර්වල වෙන්න, මන අමතක වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ මනසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. තේන. ධර්ම රත්නය පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. සංඝ රත්නය පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. අම්මා තාත්තා පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. සිල්වතුන් ගුණවතුන් පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා. දැන් වර්තමාන සමාජයේ බලන්නකො කොයි සානං බුදුරජාණන් වහන්සේගේ වැරදි හිතමින් ජීවත් වෙන කොච්චර ඉන්නවද කියලා. ඒගොල්ලෝ දැන් කතා කරන්නේ නැහැ. දැන් කොට්ටේට මේ හිස තියාගෙන ඇඳේ ඉන්නේ. නමුත් ඇඳේ ඉඳගෙනත් පන්සලට බැන බැන ඉන්නවා. ඇඳේ ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ වැරදි ගැන කිත හිත ඉන්නවා. ඇඳේ ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අහවල් ධර්ම මෙහෙම වෙන්න බෑ කියලා විතර්ක ඇති කරගෙන ඉන්නවා. නිරේතුරුම මනසින් ධර්ම විරෝධී දේවල් හිතනවා. ඒ වගේම අම්මා තාත්තා පිළිබඳ වැරදි හිතනවා. දැන් අපේ සමාජයේ කොච්චර දරුවෝ ඉන්නවද කියලා බලන්න. අම්මා තාත්තා වැරදි ආකාරයෙන් හිතන දරුවෝ දැන් පාසල් දරුවෝ අතරත් ඉන්නවා. ඒ අම්මා තාත්තා වැරදි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒතොර මේ අම්මා තාත්තා කියන්නේ මේ ලෝකේ දරුවෙකුට ඉන්න ගුණාත්මකම පිරිස.
ඒ වගේම සීලයේ තුල ශක්තිමත් අය වැඩදී කියලා ඉන උපාසකම්ම කෙනෙක් සිල් පැත්තෙක් ගන්න එයාගේ වැඩදී දකිමින් සමහරු ජීවත් වෙනවා. එතකොට මේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ දෙමාපියන්ගේ වැඩදී දකිමින් නැති වැඩදී මතු කරමින් විතර්ක ඇති කරමින් හිත හිතා ඉන්න ඇයට එහි අකුසල් විපාකයේ හැටියට නොනා මතකයේ අමතක වීමේ රෝගය හැදෙනවා. හැදෙන්නේ එක හේතුවක් කවුරු හරි බලන්න හොඳට මතකයේ අමතක වෙච්ච කෙනෙක් එහෙම රෝගය තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක බුදුරජාණන් වහන්සේ ගැන වැරදි විදියට හිත හිටපු කෙනෙක්. එක්ක ධර්මයේ සංගයා පිළිබඳ වැරදි විදියට හිටපු කෙනෙක්. එක්ක අයාගේ අම්මා තාත්තා පිළිබඳ එයා වැරදි විදියට හිටපු කෙනෙක්. එක්ක සිල්වතුන් ගුණවතුන් පිළිබඳ වැරදි විදියට ඉල්ලා ඔය ආස්වාදයේ තුල ජීවත් වෙච්ච පිරිස්. ඒතොර එවැනි අයට එවැනි ගුණවතුන් යන හිතන්නා වූ වැරදි සිතුවිලි නිසා ඒ මන අන්න විපාකයට සකස් වෙනවා. වයෝවෘද්ධ භාවයට එනකොට අක්‍රීය භාවයට පත් වෙනවා. එනිසා මේ අනතුර ඉදිරියේදී මනුස්ස සමාජ ඉදිරියේ කියනවා. මොකද දිනෙන් දින ගුණවතුන් සිල්වතුන් උදෙසා වැරදි ආකාරයෙන් සිටීමේ ක්‍රමවේදයන් බහුල වෙලා තියෙනවා නෝන. එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබට අනාගතේ මේ මතකයේ අමතක වීමේ රෝගය ඇති වෙන්න පුළුවන්. මේක අනාගතේ හෙම්බිරිස්සාව වුණ ප්‍රමාණයටම යන්න පුළුවන්. මොකද ඒසා සමාජයේ සද්ධාව දුර්වල වෙන්න මේ තෙරුවන් උදෙසා වැරදි ආකාරයට සිතන ක්‍රමවේදයන් වැඩි වෙනවා. ධර්මයක් ඇහුවොත් ධර්මයක් දේශනා කළොත් බුදුරජාණන් වහන්සේ කිව්ව දේට වඩා විකෘතියක් අපිට සමාල්ලාට ඇහෙනවා. මේවා ගැන අපි හිතනවා මේවාට අපි බයිනවා අනුන්ගේ දේවල් අපේ කරගන්නවා. මේවා නිසා අපේ මනත් අවසානයේ දුර්වල වෙන්න පුළුවන්. එනිසා මොනම හේතුවක් නිසාවත් ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි වැරදි දෙයක් නම් හිතන්න එපා. ගුණවතුන් සිල්වතුන් දෙමාපියන් කෙරෙහි ඒ අය කෙරෙහි වැරදි දෙයක් හිතමින් විතර්ක ඇති කරගන්න එපා. එහි අකුසල් විපාක නිසා ඔබටත් අනාගතේ මන දුර්වල වෙලා මතකය අමතක වීමේ රෝගය සෑදෙන්න පුළුවන්.